අද දවස අපි විධාතා නිලධාරීන් ඔස්සේ අපි ව්‍යවසායකයන්ව බිහි කරලා තිනවා. ඒ ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන වෙළඳපොළ නිර්මාණය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අද අපි කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධ වෙලා මේ ව්‍යවසායකයන්ට තියෙන ගැටලු පිළිබඳව හොයලා බලලා ඒ වෙළඳපොළවල් වලට අවශ්‍ය කරන වෙළඳපොළ සකසා දීමේ වැඩ කටයුතු තමයි අද දවසේ. එතකොට අමුතුම මේ දැන් රජය සම්බන්ධයෙන් කිව්වොත් ටිකක් තියෙනවා කතා බහක් නිකන් ආණ්ඩු නිකන් දෙදරල ගිහිල්ලා වගේ. ආණ්ඩු කිසිම දෙදිරීමක් නැහැ. හොඳ ශක්තිමත් දැන් තව දුරටත් වැඩ කටයුතු කරන් යනවා. දැන් අර මේ විහාරය රංශය අමුතුමාල ඇතුළු කණ්ඩායමක් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ලොකු මතභේදයක් වෙන්නා කියලා තියෙනවා. මතේ ඒක පෞද්ගලිකෙක් එක්කෙනාගේ මත වෙන වෙනම තියෙනවා. නමුත් අපි රජයේ පොදු මතයට තමයි අපි යන්නේ. විහාරය රංශය අමුතුමාල මතේ උනේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ලබා දීමට විරුද්ධව ඒ වුණාට ඒක පිළිබඳව අපි සාකච්ඡා කළා. අපි එම කටයුතු ඉන්දියාවට දෙන එක නැවැත්තුවා. පටීර ගැටිය දෙන්න තමයි කටයුතු කරන්නේ. දැන් ඔබතුමා මේ අමාත්‍යාංශය ගත්තන් පස්සේ ලොකු ප්‍රබෝධයක් තිබ්බ ජනතාව අතර මේ මැටි භාණ්ඩ සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතයේ නිෂ්පාදනයකට භාණ්ඩ පරිහරණය සම්බන්ධයෙන්. දැන් ක්‍රමක්‍රමයෙන් යම්කිසි අඩුවීමක් වෙලා දැන් ඔබතුමා ඉදලා. ඒක අඩුවලා නැහැ. දැන් මේ අද කටයුතු කරන්නේ එම අමාත්‍යංශයේ ඒවා ප්‍රවර්ධනය කළා. මේ ජනතාවට මේ ව්‍යවසායකයන්ට වෙළඳපොළ හදා දීලා නගා සිටවන්න තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ සිදු කරමින් යන්නේ.